අයිබෝවන් අද පෙබරවාරි 14 14 කියන්නේ ආදරවන්තයින් ඉදිනේ. ඉතින් ක්ලෝඩියස් අධිරාජ්‍ය වැලන්ටයින් සම්බරයා හිර කරපු දවසේ සිට එතැන් පටන් ආදරවන්තයින් ලෝකයේ මේ ආදරය ගැන කතා කරන්නට ඇති. හැබැයි එතැන් සිට මේ දක්වා ලංකාවේ විවිධ විදිහට ආදර වැසි වැටෙන්න පටන් ගත්තා. ආදර උත්සව පැවැතුණා. 2000න් පස්සේ ආදරේ වෙනස් වුණා. රත්තරන් වැසි වැටුණා. ඒ නොන ප්‍රේම ආර්ථාරය මත ඉඳගෙන ප්‍රේම පාරමිතා පුරන්න තරුණයන්ට ආරාධනා කළා. ඉතින් විවිධ විදිහට වැඩසටහන් සංවිධානය වෙලා ආවිල්ලා. දැන් මේ වැස්ස ආදර වැස්ස ඒත් එක්කම දහම් වැස්ස විවිධ විදිහට දැන් මේක වෙනත් මානවලට ගෙනින් දෙනවා තරුණයෝ ඉලක්ක කරගෙන. ඉතින් මේ ආදරය එක කොටසකින් සීමා කරන්නේ නැතුව අද දවසේ ආදරයත් එක්ක බඳින නීතිය අපේ රටේ ආදරය කරන්න පුළුවන් ද ඇත්තටම අපේ රටේ යුවලකට නිදහස හැසිරෙන්න පුළුවන් ද මොකද්ද මේ නිදහස කොතනින්ද නිදහස සීමා වෙන්නේ අපිට කතා කරන්න පුළුවන් අද ඒ හින්දම මේ ගැන අපි ආරාධනා කළා සම්බන්ධ වෙන්න කියලා අද දවසේ ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයාට ආයුබෝවන් ඔබ පිළිගන්නවා ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද නිර්මාතෘ සහ සභාපති ජාත්‍යන්තර කාන්තා පදනමේ සෙරෝෂි නන්දසිරි මහත්මිය ඔබ කාන්තාවක් විදිහට ලංකාවේ නිදහසේ තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් විදිහට කාන්තාවකට හෝ පුරුෂයෙකුට ලංකාවේ ආදරේ දැනෙන්න ජීවත් වෙන්න පුළුවන් සහ නිදහසේ ආදරේ කරන්න පුළුවන්ද ඔබ හිතන්නේ මොකක්ද? මෙහෙම මම පටන් ගන්නම් චතුර. දැන් අද ආදරවන්තයින්ගේ දවසනේ. එතකොට අද දවසේ අපි ආදරවන්තයෝ ගැන කතා කරනවද චතුර? අද මේ දවස තියෙන ආදරවන්තයින්ටද කියන මේ ප්‍රශ්න තියෙනවා. මොකද අද මේක සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වෙලා ඉවරයි. මම පොඩ්ඩක් ඒ පැත්ත කතා කරන්නම්. ඒ පැත්තට කතා කරලා එන්නම් මේ අපි ඇත්තටම ආදරය කරනවද කියන ප්‍රශ්නෙට. ඉතින් අපි ගත්තොත් එංගලන්තේ ඇමරිකාව වගේ රටක්. ඇමරිකාව වගේ රටක ඒගොල්ලෝ කියනවා මේ ආර්ථිකයක් හැදලා තියෙනවා වැලන්ටයින් ආර්ථිකය කියලා. රයිට් වැලන්ටයින් ඉකනොමි කියලා. ඒ කියන්නේ ඒක ඩොලර් බිලියන 23කට ඒගොල්ලෝ වැලියු කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය ගත්තාම අපි ඩොලර් බිලියන 80ක 85ක ආර්ථිකයක් තියෙනවා. අපේ ආර්ථිකෙන් හතරෙන් එකක් වෙනවා ඇමරිකාවේ වැලන්ටයින් ඉකොනොමික්. අනිත් එක ඒගොල්ලෝ කතා කරන්නේ දවසක් ගැන නෙමෙයි. වැලන්ටයින් ඩේ එකක් ගැන කතා කරන්නේ නැහැ චතුර. ඒගොල්ලෝ කතා කරන්නේ සීසන් ඔෆ් ලව්. වැලන්ටයින් සීසන් එකක් හදාගෙන තියෙනවා. රයිට්? එතකොට මේ වැලන්ටයින් කියන දවස නැත්නම් මේ ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම වාණිජකරණයකට ලක් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ඒ වගේම මේ ඇමරිකාව වගේ රටක ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සු පස්වෙනියට වැඩියෙන්ම සල්ලි වියදම් කරන ඉවෙන්ට් එක මේ වැලන්ටයින්ස් ඩේ කියලා. එතකොට ස්පෙන්ඩින් ඉකොනොමීස් කියලා බ්ලොක්ස් කීපයක් අපි අඳුනගෙන තියෙනවානේ ලෝකේ. යුරෝපය අඳුනගෙන තියෙනවා, චීනය අඳුනගෙන තියෙනවා, US. දැන් මේ ටික ඔක්කොම එකතුනහම නිකන් හිතලා බලන්න මේ වැලන්ටයින් ඉකොනොමී එකේ වැලියු එක කොච්චරද කියලා. රයිට්? එතකොට අපේ රටේ මේවට සංඛ්‍යාලේඛන නැහැ. නමුත් එක එක්තරා මම නම නොකිය ඉන්නම් එක්තරා e-commerce මේ අපේ platform එක ඊයේ දවසේ orders දාලා තිබ්බා 45,000 45000ක් රෝසමල් 45000ක් අපේ රට ඇතුලේ මල් වලින් 45000ක් නෙමෙයි මං හිතන්නේ මේ මල් පොකුරු විදිහට 45000ක් රයිට් දාලා තියෙනවා මේ අද යනවායි කියන එක. එතකොට අපි දැන් ඉන්නේ ටිකක් ඉකොනොමික් ක්‍රයිසිස් එකනේ. අපි කියනවා කන්න නෑ බොන්න නෑ මෙහෙමයි අරකයි ඔක්කොම කියනවනේ චතුර. ඒ ඇස්සේ 45000 45000ක් මල් පොකුරු රෝසමල් පොකුරු අද සංසරණය වෙනවා. එක්තරා විදිහකට platform එක විතරයි. මෙහෙමයි චතුර. මෙහෙමයි. දැන් ඔව් එක platform එක විතරයි. දැන් මෙහෙමයි. දැන් මේක දැන් මට ටිකක් සල්ලි අතේ තියෙනවා නම් මට ටිකක් මාව ඉන්ඩල්ජ් කියන්නේ මට පොඩ්ඩක් මගේ නෝනට මගේ මහත්තයාට ළමයින්ට ඕවා පොඩ්ඩක් සලකන්න පුළුවන් කමක් තියෙනවා නම් මේක හොඳයි. develop economies වලට මේක හොඳයි. නමුත් දැන් අපි හිතමු ගමේ ඉන්න තරුණේ. අපි හිතමු සල්ලි නැති කෙනෙක්. රයිට්? මේවා කරන්න මේගොල්ලන්ට මේ 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 ආර්ථිකයක් හැදීගෙන එනකොට ලොකු ආර්ථිකයක් හැදිලා තියෙනකොට වාණිජකරණය වෙලා තියෙනකොට ලොකු සෝෂල් ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙනවා චතුර. මේක කරන්න මොකද කාන්තාවක් රයිට්? කාන්තාවක් බලාපොරොත්තු වෙන්න පුළා. අනිත් එක වැඩියෙන්ම වැලන්ටයින්ස් ඩේ එක දවසේ ස්පෙන්ඩ් කරන්න කවුද කියලා දන්නවද? පිරිමියයි. පිරිමියයි කියනොත් සිංගල් පිරිමියයි.
එතවර ලොකු ප්‍රශය එකක් ඇත්‍ර මේ වලන්ටයින්ස් එක කාන්තාවකටත් වඩා විශාල විදිහට මේ ආර්ථික පැත්තෙන් ලොකු පීරණයක් ඇවිලා පීරණයක් ඇති කරලා තියෙනවා පිරිමික් කෙනෙක්ට. එතකොට අනිත් එක දැන් ඔයා මට දෙන gift එක අනුව තමයි ඔයා මාව කසාද බැන්දට පස්සේ මට කොච්චර දුරට මාව බලාගනීද. අන්න ඒ වගේ නිර්වාහයකත් මේක ඇතුළට එකතු වෙලා තියෙනවා. සල්ලි එක්ක සහ වියදම් කරපු ප්‍රමාණිත් එක්ක තමයි මේ ප්‍රමාණිත් එක්ක මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙනවා චතුර. එතකොට මේක දැන් මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් දැන් අපි සාමාන්‍ය තරුණය ක්‍රෙඩිට් කාඩ් සංස්කෘතියකට ඇවිල්ලා තියෙන ණය සංස්කෘතිය. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් මට ඇඟට දැනෙන්නේ නැහැ. අද මං ගිහිල්ලා මං බන්ච් එකක් ඕඩර් කරනවා, කේක් එකක් ඕඩර් කරනවා. ඔය ටික යවනවා. ඊට පස්සේ මේවා ක්‍රමිකව එකතු වෙලා ඔයාගේ ණය කන්දක් බවට පත් වෙනවා. ඉතින් මේක ලොකු ලොකු ප්‍රශ්නයක්. මේකෙන් අපේ මිනිස්සුන්ට අර ආදරය කියන එක අපිට හරි විදිහට භුක්ති විඳ ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවද? මේක ඇතුලේ අපි කොහේ හරි තැනක we have lost ourselves. අපි කොහේ හරි තැනක තනි වෙලා නතර වෙලා අපිට මේක හරි අරුතය කියන එක අපිට ළඟා කරගන්න බැරි වෙනවා. මේ කාන්තාව විශේෂයෙන්ම දකින්න දෙයක් තමයි බැඳෙන් පස්සේ බඳින් ඉස්සෙල්ලත් විවාහ වුණාට පස්සේ ගොඩක් වෙලාවට එයා හිතනවා තමන්ට මොන මාව අමතක වෙලා ඇති. අද දුන්නේ නැත්තම් ඉස්සර දුන්නා දැන් දෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් ගෙනියන්න ඕන. එතකොට මේ වෙළඳපොළට වඩා අනිත් පැත්තෙන් සමාජ පීඩනය එල්ල කරලා පෙළඹවීමට ලක් කරනවා. ඔබ පෙර සඳහන් කරා මේ විශේෂයෙන් වෙළඳපොළ විසින් කරන බලපෑම. අනිත් පැත්තෙන් ඔයාට මොනවද දුන්නේ? මට නම් මෙයා මේක දුන්නා. ඒ වගේකින් කොහොමද කාන්තාව මිදෙන්නේ? කාන්තාවගේ මනස කොහොමද හදාගන්නේ මේ වගේ දේවල් වලින්? ඒ කියන්නේ චතුර කියන්නේ පියර් ප්‍රෙෂර් කියන එක. ඔව් අනිවාර්යයෙන්ම. මෙහෙමයි. ඒක කාන්තාවකටම කියලා ලඝු කරන්න බෑ. ඒක දෙපාර්ශවයට පොදුයි. ඒතකොට ඔයා මට මොනවද දෙන්නේ මම ඔයාට මොනවද දෙන්නේ? ඔය දෙකම එකට යනවා චතුර. ඉතින් මේක සම්පූර්ණයෙන්ම දැන් ඔක පටන් ගන්න චතුර මාසෙකට විතර කලින් ඉඳන් මාසෙකට මාස දෙකකට විතර කලින් ඉඳන් තමයි මේ channels වල නේ ඇඩ්වර්ටයිසින් කරන්න පටන් ගන්නෙ ලොකු ප්‍රොමෝෂනල් කැම්පේන්ස් කරන්න පටන් ගන්නෙ පරාන පටන් අරගෙන දැන් කියනවා කට්ටියට ලැස්ති වෙන්න නේද මේ ඔයාගේ මේ මොනවාද ස්වාමි පුරුෂයාට වයිෆ්ට මේවා දෙන්න එහෙම කියලා ලොකුවට කතා කරගෙන යනකොට මිනිස්සුන්ට ඒක ඉන්ෆ්ලුවන්ස් කරනවා හරියට ඒක බලපෑමක් කරනවා. එතකොට තමයි කියන්නේ එහෙනම් ඔයා වට මොන හරි එකක් ක්ලාසිකල් ඇති නේද? ඒ වගේ එක්ස්පෙක්ටේෂන්ස් මිනිස්සුන්ගේ ඇති වෙනවා. එතකොට මේ ව්‍යාපාරිකයෝ එතකොට මේ මාධ්‍ය මේ හැමදේම මේ ප්‍රෙෂර් එක හදන්න සමාජයේ ලොකු බලපෑමක් ඇති කරනවා. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් අපි නෙගටිව් පැත්තනේ හැම වෙලාවෙම කතා කරන්නේ. දැන් මේ ගොඩාක් ප්‍රශ්න තියෙන වෙලාවක් නේ චතුර. ඉතින් පොඩි වෙලාවකට වැලන්ටයින්ස් ඩේ එකක් කියලා පොඩි ෆන් එකක් ගන්න එකේ ලොකු වරදක් දකින්න බෑ නේද? අපි කියනවා දැන් අපි ඉන්නේ හැම වෙලාවෙම මේ නෙගටිව් තෝට්ස් එකකනේ ඉන්නේ. නෙගටිව් දේවල්ම කිය. අපි කියනවා අපි කතා කරන ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා හැම වෙලාවෙම මේ නෙගටිව් දේවල්ම කතා කර කර ඉන්නකොට ඔක්කොම වාට එන්නේ නෙගටිව් දේවල් තමයි. ඉතින් දැන් අපේ රටට පොඩි උත්සවයක් දාලා පොඩි සතුරු වීමක් දාලා එහෙම කරාට පොඩි ස්පාර්ක් එකක් එක. ඉතින් ඒකෙත් පොඩි පොසිටිව් පැත්තකුත් අපි දකින්න ඕනේ. නමුත් වඩා වැදගත්ම දේ තමයි චතුර. අපි දැන් මං ගොඩක් මිනිස්සුත් එක්ක කතා කරනවා. මං ගොඩක් මිනිස්සුත් එක්ක වැඩ කරනවා. එතකොට අපේ මිනිස්සු ගෑනු පිරිමි ભેදකින් තොර. අපේ මිනිස්සු ලොකු තරගකන ඉන්නේ. අපි දුවන. ඔබ මම මෙතුමා අපි සියලු දෙනා ඇතුළුව අපි දුවන. ලොකු තරගයක දුවන. අපි මොනා පස්සේ චතුර දුවන්නේ? අපි දුවනවා සල්ලි පස්සේ දුවනවා. අපි දුවනවා ප්‍රසිද්ධිය පස්සේ දුවනවා. උගත්කම් පස්සේ දුවන පිරිසක් ඉන්නවා. බලය පස්සේ දුවන පිරිසක් ඉන්නවා. මේ අපි නිර්ණායක ඇති කරගෙන තියෙන මේව පස්සේ කොන්ස්ටන්ට්ලි අපි දුවනවා. මේව පස්සේ දුවලා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? What's the කියන්නේ අපි කියන කෝ එක මොකක්ද කියන්නේ? අපි මේව පස්සේ දුවලා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි ගොඩක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ ಜಾති තුනයි. හැමෝගෙම ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් ಜಾති තුනයි බලාපොරොත්තු වෙන්නේ. එකක් ආදරය බලාපොරොත්තු වෙනවා. එකක් සතුට බලාපොරොත්තු වෙනවා. අනතක සනසීම බලපෑම. ඔන්න ඔය තුනනේ අපිට ඕනේ. මේ මොනාගෙන් හරි අපි හිතන සමහර විතර සල්ලි වලින් මේක හම්බ වෙනවා. සමහර විතර බලයෙන් මේක හම්බ වෙනවා. ප්‍රසිද්ධියෙන් මේක හම්බ වෙනවා. ඔය මොනා කතා කරත් ඔන්න ඔය තුන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි හිතනවා තව වැරදි මතයක් මේක. මේ සතුට සනසීම ආදරය මේ කියන දේවල් තියෙන්නේ එළියේ කියලා. තව කාගෙන් හරි තමයි මට මේක ලැබෙන්නේ කියලා. එහෙම සිතුවිල්ලක් අපේ තියෙනවා. රයිට් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හැමෝම ආදරය කරන චරිතයක් තමයි ප්‍රින්සස් ඩයනා. ඩයන කුමරි. දැන් එතුමියත් එතුමියගේ ඔය සම්මුඛ සාකච්ඡාවල කියපු දේ තමයි I look for love කියන එක. I'm looking for love.
නේද? එයා එයා මේ ජීවිතයේදී ආදරය සොයාගිය චරිතයක්. එයාට ආදරේ ලැබුණේ එයා ආදරේ හොයාගෙන ගියා. හැබැයි එයා ආදරේ හොයාගෙන ගියේ එළියෙන්. එළියෙන් කවදාවත් අපිට ආදරේ ලැබෙන්නේ නැහැ චතුර. දැන් මම මගේ බොයෆ්‍රෙන්ඩ් කෙන් හරි මගේ පෙම්වතාගෙන් හරි මහත්තයාගෙන් හරි ළමයෙක්ගෙන් හරි වෙන කාගෙන් හරි මට අවශ්‍ය කරන ආදරයක් මම බලාපොරොත්තු වෙනවා නම් ඒ කවදාවත් ලැබෙන්නේ නැහැ. තමන්ට ආදරේ ලැබෙන්නේ ඇතුළන්තයෙන්. මේක අපේ මිනිස්සු දැනගන්න මේක මේ අපි කියන්න ඕනේ. මොකද තමන්ට තමන් කවුරු හරිත් එක්ක මේ සම්බන්ධයක් ඇති වෙනවා නම් ඒ සම්බන්ධතාවය හරහා තමන්ට ඒ අර අපි බලාපොරොත්තු සැනසීම සතුට ඒව ලබා ගන්න බෑ. තමන් ඇතුළෙන් තමයි ඇතුළාන්තයෙන් තමයි මේ සැනසීම සතුට ආදරය කියන දේවල් තමන්ට ලබා ගන්න පුළුවන්. එතකොට අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ අපේ තරුණ මේ පරම්පරාවට අපි කියන්න ඕනේ අපි ඉස්සල්ලාම ආදරය කරන්න ඕනේ කාටද? අපි කාටවත් නෙමෙයි ආදරය කරන්නේ මට. තමන්ට ආදරය කරන පරම්පරාවක් අපි බිහි කරගන්න ඕනේ චතුර. තමන්ට ආදරේ නම් මම මට ආදරේ නම් සමහර කියනවා මේක හරි ආත්මාර්ථකාමී කතන්දරයක් කියලා. ආත්මාර්ථකාමී තමයි. ආත්මාර්ථකාමී සුන්දර පරාර්ථයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තමන්ට ආදරය කරන මිනිස්සෙක් හරියට තමන්ට ආදරය කරනවා කියන්නේ ඉස්සල්ලාම තමන්ව තේරුම් ගන්න ඕනේ. මම කවුද කියන එක. මම කවුද කියන එක තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ චතුර අපි අපේ ජීවිතයට අරමුණක් දෙන්න ඕනේ. අපේ ගොඩාක් තරුණ අයට තියෙන ජීවිතේ අයාලේ යනවා. අරමුණක් නැහැ. හරියට අර මේ නූල කැඩිච්ච සරුංගල් තියෙන්නේ. ඒක අයාලේ යනවා. එතකොට ප්ලෑන් එකක් නැතුව අරමුණක් නැතුව අයාලේ යන ජීවිතයක් නම් අපේ ජීවිතය ප්ලෑන් තියෙන මිනිස්සු ඉන්නාරේ. ප්ලෑන් තියෙන මිනිස්සු මොකද කරන්නේ? මොලේ තියෙන ප්ලෑන් තියෙන මිනිස්සු අර ප්ලෑන් එකක් නැතුව ඉන්න කට්ටියව අල්ලගෙන ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් වලට යනවා ලස්සනට. එතකොට අර මිනිස්සු තවත් අගාධයට වැටෙනවා. ඉතින් තමන් ඉස්සල්ලාම කරන්න ඕනේ තමන්ට ඉන්වෙස්ට් කරන්න. තමන්ගේ ජීවිතය තුළ තමන් කාලය හොඳට මිදඟු කළා තමන්ව තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න අරමුණක්. හැම ජීවිතයකටම අරමුණක් තියෙන්න ඕනේ චතුර. ඒ විතරක් නෙමෙයි තමන් හොඳට සැලසුම් කළා ඒ අරමුණට යන්න ඕනේ. ඒ යනකොට අපේ ජීවිතේ බැලන්ස් කරගෙන යන්න ඕනේ. බැලන්ස් කරනවා කියලා කියන්නේ අපි අපේ ආර්ථික පැත්ත බලන්න ඕනේ, අපේ පවුල දිහා බලන්න ඕනේ, සමාජ සම්බන්ධතා වැදගත්, අපේ සෞඛ්‍ය වැදගත්, අධ්‍යාපනය වැදගත්, ඊට පස්සේ අපේ අධ්‍යාත්මයත් වැදගත්. රයිට්? මේ කුළුණු හය උඩ අපේ ජීවිතේ ලස්සන්ට බැලන්ස් කරලා අර අරමුණට යන්න ඕනේ. තමන්ට ආදරය කරන පරම්පරාවක් නම් තමන්ට ආදරය කරන පුද්ගලෙක් නම් මේ විදිහට තමන්ගේ ජීවිතේ දැන් මෙතුමා කිව්ව සිය දෙවි නසා ගන්න. කවදාවත් මට ආදරය කරනවා නම් මම මගේ සිය පණ නසා ගන්නෙ නෑනේ. එහෙම කරන්නේ මම මට ආදරය කරන්න ඉස්සෙල් එතනින් පටන් ගන්න ඕනේ වැලන්ටයින්ස් දවසේ ආදරය කරන එක. ඊට පස්සේ මම මගේ පවුලට ආදරය කරන්න ඕනේ. පවුලට ආදරය කරනවා නම් එතනින් එහාට සමාජයට රටට ආදරය කරනවා චතුර. අපිට රටට ආදරය කරන පරම්පරාවක් තමයි අවශ්‍ය වෙන්නේ. අනිවාර්යයෙන්ම. අපිට ඒකම එන ප්‍රශ්න තමයි. දැන් මෙහෙම චෝදනා තිබුණට මේක මේ යූත් එකට මේ පණිවිඩය යන්නේ නැහැ හැමතිස්සෙම. මේක මේ වගේ වැඩසටහන් සමහර ලාවට ඒගොල්ලෝ බලන්නේ Facebook එකේ දැක්ක පොඩි කට්ටයක් බැලුවා ඉවර කරනවා. ඒක බාන ප්‍රෝග්‍රෑම් කියලා වැඩකුත් නැහැ, අනිත්‍යව කියලා වැඩකුත් නැහැ. ඒතර ඒගොල්ලන්ගේ එකේ ඉඳලා තමයි ඒගොල්ලන්ව ආමන්ත්‍රණය කරනවා. මේ අපි තරුණ පිරිස ගැන විතරක්ම කතා කරනකොට, ආදරය ගැන කතා කරනකොට මේ පිරිස ගැන. ඒතර මේ අයිට තමයි මේ කියන විදිහට හරියට දැක්මක් නැතුව වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. කොහොමද මේක පණිවිඩය ගෙනියන්න ඕන විදිහ? මොකද්ද ඒක වෙනුවෙන් අපි පෙළ ගැසෙන්න ඕන විදිහ? ඔව් මෙහෙමයි. දැන් අපි කතා කරන හැම වෙලාවෙම කාන්තාව ගැනනේ. ගෑනු දැන් මෙතුමා කිව්වේ ගෑනු දරුවන්ට තමයි ආවාද දුන්නේ. ඒක මේ ඇත්තටම අපි හැම වෙලාවෙම දැන් කාන්තා සංවිධානවල හරහා හරි එහෙම නැත්නම් ආගමික සංවිධාන හරහා හරි පාසල් පද්ධතිය හරහා හරි අපි ඇත්තටම කරලා තියෙන්නේ ඉස්සර ඉඳන්ම මේ කාන්තාවන්ට තමයි පණිවිඩය දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඇයි පිරිමින්ට පණිවිඩය දෙන්නේ නැත්තේ? පිරිමින්ටත් පණිවිඩය දෙන්න ඕනේ. අද ලංකාවේ දවසකට දික්කසක් දෙනවා මෙතුමා මේ 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 සනාථ කරයි 400ක් විතර වෙනවා දවසකට. දවසකට 400ක් වගේ වෙනවා. එතකොට මේකට ප්‍රධානම විදිහට මම දකින්නේ ප්‍රධානම හේතුව විදිහට අපි එකත් කතා කරන්න බෑ ආදරවන්තින්ගේ දවසනේ. ප්‍රධානම හේතුව තමයි මම දකින්නේ අනවබෝධය. දැන් අපි පොර ටෝක් දුන්නත් අපිත් ඒකේ වැරදිකාරයෝ. Right? එතකොට මේ අනවබෝධය කියන එක මම කොටස් දෙකකට කඩනවා චතුර. එක පැත්තක් තමයි අපි දැන් අපි දකිනවා දැන් පල්ලි ආශ්‍රිතව
මේ ක්‍රිස්තියානී මේ ඒ වගේම කතෝලික ඒ පාර්ශවයන් සම්බන්ධව ඔවුන් පල්ලි ආශ්‍රිතව හොඳ අවබෝධයක් දෙනවා ප්‍රී මැරිටල් කවුන්සලින් කියලා. يعني බඳින්න ඉස්සෙල්ලා වෙනමම කෝස් එක වගේ උගන්වලා දෙනවා නේද? හැමදේම උගන්වනවා. රයිට් කොහොමද ඉන්නේ අලුත් ජීවිතයක්නේ චතුර. අපි අලුත් ජීවිතයකට යන්නේ. එතකොට පිරිමි එක්කෙනාටත් කියලා දෙනවා, ගෑනු එක්කෙනාටත් කියලා දෙනවා කොහොමද ඉන්නේ. එතකොට මේ මේක හරිම ඉම්පෝටන්ට්, හරිම වැදගත්. අපි බොහොම බොහොම හොඳ ෆවුන්ඩේෂන් එකකට හොඳ මේ බොහොම ශක්තිමත් පෞල් ජීවිතයක් ආරම්භ කරන්න මේක හරි වැදගත්. නමුත් මම දකින්නේ ඒක එක්කෝ බෞද්ධ මේ ප්‍රජාව ආශ්‍රිතව, හින්දු ප්‍රජාව ආශ්‍රිතව, මුස්ලිම් ප්‍රජාව ආශ්‍රිතව මේවා තියනවා කියන එක මම දකින්නේ නැහැ. මේක ලොකු අඩුපාඩුවක් ලංකාවේ තියෙනවා. එතකොට මේක මම දකින විදිහට අපේ පාසල්, අපේ ආගම ස්ථාන, අපේ අනිකුත් සියලු මේ හා ආශ්‍රිත කරන සියලු දෙනාගෙම ෆේලියර් එක. ඒක ඒක වැටි ඒක වැරදි දෙයක්. ඒක වෙන්න ඕනේ චතුර. දෙවනි පැත්ත තමයි චතුර මම දකින. දැන් අපි ගොඩක් වෙලාවට මේ අනවබෝධය ගැන කතා කරනකොට අපි හැම වෙලාවෙම කාන්තාව ගැන අපි කතා කරනවා. කාන්තාව මෙහෙම වෙන්න ඕනේ, ස්ටීරියෝටයිප්ස් අපි රාමු ඇති කරලා තියෙනවා. ඇය මේ විදිහට ඉන්න ඕනේ, අර විදිහට ඉන්න ඕනේ, රාමු ගත කරලා තියෙනවා ඇගේ චරිතය. එතකොට මේ රාමුත් එක්ක අපි කියනවා මේ රාමු කඩන්න කියන එක. මේ රාමු වලට සීමා වෙන්න එපා කියලාත් කියනවානේ. ඇත්තටම රාමු වලට සීමා නොවිය යුතුයි කාන්තාව. කාන්තාව ඉස්සරහට එන්න ඕනේ, විශේෂම ආර්ථික කටයුතු වලද ඉස්සරහට එන්න ඕනේ. මොකද ලංකාවේ 50%-52% ඉන්නේ කාන්තාව. තොර ඇය මේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඕන. මේ කටයුතුත් එක්ක අපි දැන් මේ මොකද ඉකනොමික් එම්පවර්මන්ට් එකක් කාන්තාවන්ගේ සිද්ධ වෙනවා. මේ ඉකනොමික් එම්පවර්මන්ට් එකත් එක්ක කාන්තාව බලගැන්වීමත් එක්ක කාන්තාව දැන් ක්‍රමිකව දැන් මේ පරම්පරාවල් ගත්තාම ක්‍රමිකව ඉදිරියට එමින් පවතිනවා. ස්වාධීනව හිතන්න පතන්න ගන්නවා. එයා මේ රස්සාවට යනවා, ආර්ථික ක්‍රියාවලියට දායක වෙනවා. ඒ වගේම දැන් ගොඩක් අය ගත්තාම මේ දැන් ගොඩක් කැමති නැහැ කාන්තාව මේ විවාහයක හිර වෙලා ඉන්න. රයිට්? ඒකල හිතනවා හරි අවුරුදු 30යි මට ළමෙක් ඉන්නවා, මම අවුරුදු 80 ජීවත් වෙනවා. රයිට්? තව අවුරුදු 50ක් තියෙනවා. ඒතර මම අවුරුදු 50ම සෆර් කරන්න ඕනේද දරුවා නිසා විවාහයක? එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. රයිට්? එතකොට එහෙම වෙනකොට කාන්තාව දැන් තීරණ ගන්නවා. රයිට්? එහෙමනම් මම දැන් මගේ ඊළඟ තීරණයට යනවා. මං එක්කෝ වෙන් වෙනවා, එක්කෝ දිකසාද වෙනවා. ඒ තත්ත්වයට දැන් කාන්තාව එමින් පවතිනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට දැන් අපි කියනවා මේ සීරෝ ටොලරේෂන්, මේ මොකද ඩොමෙස්ටික් වයලන්ස් වගේ දේවල් වලට අපි ගෘහස්ථ හිංසන ඒවා දේවල් අපි දැන් බොහොම මේ එතන තියෙනවා ලොකු ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒවත් එක කාන්තාව ඉස්සරහට එනකොට චතුර ඒ හා සමගාමීව සහ සමාන්තරව අපි මේ පිරිමියව දැනුවත් කරලා නැහැ. අපි පිරිමි එක්කෙනෙක්ව දැනුවත් කළා නැහැ ඒ හා සමාන්තර. එතකොට මොකද වෙන්නේ? අරයා බොහොම වැරදි විදිහට තමයි අර රිලේෂන්ෂිප් එකත් එක්ක හැප්පෙන්නේ. එතකොට අපි කාන්තාවට කියනකොට ටොලරේට් කරන්න එපා, මේ ගෘහස්ථ හිංසනය අර මේවා ටොලරේට් කරන්න එපා, ඉස්සරහට එන්න මෙහෙම. නමුත් පිරිමි එක්කෙනා ඒ හා සමාන්තරව ඩෙවලොප් වෙලා නැහැ. ඒකට කතා කළා නැහැ. එතකොට මේ කාන්තාව මේ එම්පවර්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන එක පැත්තක් තමයි, නෙගටිව් පැත්තක් තමයි මේ පිරිමියාව ඒ හා සමාන්තරව දැනුවත් නොකිරීම හරහා මේ දෙන්න අතර ලොකු ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ අනවබෝධය නිසා, මේ තියෙන බැලන්ස් නොවීම නිසා අද මං හිතන්නේ අපේ කුටුම්බවල ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මට වෙලාව අවසාන වශයෙන් තියෙන්නේ මගේ හින්දා ප්‍රශ්නයක් යොමු කරන්නේ පණිවිඩයක් එකතුල. රයිට්. මම පණිවිඩ එහෙනම් දෙකක් දෙන්නම් චතුරක්. පළවෙනි දේ තමයි මෙතුමා කියපු එකට මම පොඩ්ඩක් ඇඩ් කරන්න. ඒ තමයි අපි හැමෝගෙම අපේ පවුල් සංස්ථාව කියන එක අපිට හරි වැදගත්. මේ පවුල රැකගන්න තමයි අපි සියල්ල කරන්නේ. මේ පවුල ඇතුලේ කාන්තාව හිර වෙනවා නම්, කාන්තාව යම් අගතියට පත් වෙනවා නම්, එහෙම වෙන වෙලාවල් තියෙනවා. දැන් අපේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම ගත්තොත් අපි හැම වෙලාවෙම මේ ඔය ඩිටර්ජන්ට්ස් ඇඩ්ස්, කුකින් ඇඩ්ස් ඔක්කොගෙම ඉන්නේ කවුද? කාන්තාව විතරයි. එතන කවදාවත් පිරිමියෙක්ව දාන්නේ නැහැ. නමුත් පිටර රටවල් වල ඒක නීතියෙන් තහරන. ඒකේ පිරිමියෙකුත් ඉන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ චරිත දැන් ක්‍රමිකව කාන්තාවගේ අර තිබ්බ ට්‍රැඩිෂනල් රෝල් එක ක්‍රමිකව චේන්ජ් වෙමින් යනවා. එහෙම නැත්තම් අපේ කාන්තාව ගොඩක් වෙලාවට අපේ රටේ තියෙන සුවිශේෂී සම්පතක් කාන්තාව කියන්නේ. අපේ අම්මා
තොර එයාට කරදරයක් නොවී අපි යාව බලාගන්න ඕන. එයාට හොඳ පරිසරයක් අපි ලබලා දෙන්න ඕනි. ඒ සඳහා අපි යම් කිසි ක්‍රම ඒ අපි යාව රැකගන්නේ ඇයි චතුර මෙතුමා කිව්වා වගේම පවුල රැකගන්න. අපේ පවුල රැකගන්න ඕන. අපේ රට රැකගන්න නම් පවුල රැකගන්න. පවුලේ නායකයා මොන සමාජක හිටියා? පීතෘ මූලික සමාජතුරු මූලික මොන සමාජක හිටියත් අම්මා. අම්මා කියන්නේ කාන්තාව. ඕනෙම සමාජයක කාන්තාවට දීලා තියෙන තැන කාන්තාවට සලකන විදිහ අනුව තමයි ඒ සමාජයේ ප්‍රගමණය තීරණය වෙන්නේ. එතකොට කාන්තාව හිර කරන්නේ නැතුව කාන්තාව බලා කියාගෙන කාන්තාව ඉස්සරහට ගේන්න ඕනේ. ඒක එක. දෙවෙනි එක තමයි දැන් චතුර අද ආදරවන්තයින්ගේ දවසේනේ නේද? එතකොට ආදරවන්තයින්ගේ දවසේ මම පොඩි මැසේජ් එකක් දෙන්න කැමතියි අපේ තරුණ පරම්පරාවට. ඔබ මම සියලු දෙනාව ඇතුළුව. ඉතින් ඒක තමයි අපි ඉස්සල්ලාම මේ වාණිජකරණය වෙන්නේ නැතුව මේ වැලන්ටයින් ඉකනොමි එකේ පුරුකක් එහෙම නැත්නම් වින්දිතයෙක් රයිට් වික්ටිම් කෙනෙක් වෙන්නේ නැතුව අපි අද ඉඳන් ටිකක් අලුත් විදිහට හිතන්න ඕනේ. අලුත් විදිහට හිතන්නේ කොහොමද? අපිට අපි ආදරය අපෙන් පටන් ගන්නවා. අපි අපිට ආදරය කරමු. තමන්ට ආදරය කරනවා කියලා කියන්නේ තමන්ව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය හරියට ප්ලෑන් කරගෙන අරමුණුගත කරගෙන තමන්ගේ ජීවිතය ලස්සනට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ හරහා තමන්ගේ පවුල මේ සමාජය ලස්සන කරගන්න. ඒ වගේම අපි හොඳ මේ සුන්දර මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. මේ සුන්දර මිනිස්සු වෙන්න නම් අපිට හොඳ ගුණ වගාවක් තියෙන්න ඕනේ චතුර. ගුණ වගාව හරහා තමයි මම මේක හැම වෙලාවෙම කියන දෙයක් අපේ රටට අවශ්‍ය කරන්නේ දක්ෂ මිනිස්සු. අපේ මේ පමේ අධ්‍යාපන පද්ධතියෙන් එන්නේ දක්ෂ යක්ෂය. මේකනේ හොරකමක් කරත් හොයන්න බැරි. දක්ෂ යක්ෂයෝ ඉන්නේ. අපිට දක්ෂ යක්ෂයෝ වැඩක් නැහැ. අපි ප්‍රමෝට් කරන්න ඕනේ දක්ෂ මිනිස්සු. ඒ දක්ෂ මිනිස්සු බිහි කරලා මේ රට අපි කතා කරනවා මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් ගැන, චේන්ජ් එකක් ගැන. චේන්ජ් එකක් වෙන නම් චතුර ඉස්සල්ලාම මේ සිස්ටම් චේන්ජ් එකක් වෙන සිස්ටම් එක කලැප්ස් වෙන්න ඕනේ. මේ වෙලාව වෙන්නේ සිස්ටම් කලැප්ස් එක. මම සතුටු වෙනවා ඒ ගැන. සම මේ සිස්ටම් කලැප්ස් එකෙන් අපි අලුත් සිස්ටම් එකක් ගේන්න ඕනේ. ඒක සඳහා අපේ තරුණ ප්‍රජාව එකතු වෙන්න ඕනේ, පෙළ ගැහෙන්න ඕනේ සුන්දර මිනිස්සු ටිකක්. අපිට ආදරය කරන, රටට ආදරය කරන, අපරිමාන්තිකව රටට ආදරය කරන සුන්දර මිනිස්සු ටිකක් මේ රටත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ. අපි ස්තුති සම්බන්ධුනට දවසේ අපිත් එක්ක සම්බන්ධුනා ජේසිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා, ජේසිය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණමත්මයා ස්තුති ඔබට. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා නිර්මාතෘ හා සභාපතිනිය ජාත්‍යන්තර කාන්ත පදනමේ සිරුෂි නන්දසිරි මහත්මිය. බොහොම ස්තුතියි ඔබටත්. අපි වැඩසටහන අවසන් කරනවා. එහෙමනම් යොමු වෙන්න පුළුවන් YouTube දොස්සේ ඔබට තවදුරටත් මේක බලන්න, කමෙන්ට් කරන්න, ඔබේ අදහස් කියන්න.